Do swamin wahanse. Nawatha wathawak api ekekenata nama kiyalama aaradhana karala me hurawa unwahanse ekka gatha karanna unwahanse samaga pamanak gatha karanna unwahanse thula gatha karannata. Iting man ada man hitanne ude vibe message eken bedagatta deema ubat ekka bedagannam. මගේ ජීවිතයට ගොඩාක් සමීප ලස්සන අත්දැකීමක්. මම උගලට පිට ඉස්සලා කියලා තියෙනවා එක්තරා දවසක මම මුණක් කරේ මඩමේ ඉන්නකොට ඇත්තරම ලොකු ආර්ථික අරගලයක් තුල යන කාලෙක ජුසේතුමාට යාඥා කරද්දී කවුදෝ මන් දැන්නේ ඇවිල්ලා හාල් ගෝණි හතක් දීලා ගියා. එදා දන්නෙත් නෑ අද දන්නෙත් නෑ කවුද ගෙනාවේ කියලා. හාල් හම්බුණා. ඉතින් එදා මං ජීවිතේ ගොඩාක් සන්තෝෂව ජේසු දුන්න ලොකු දෙයක් කියලා නැත්තම් කවුරු හරි ඇවිල්ලා දීපු කෙනෙක් කියනවනේ. ඉතින් මට හැඟුණෙම ස්වාමින් වහන්සේව දෙන්න ඇති කියලා. ඉතින් ඒ වගේම සන්තෝෂ වෙච්ච තවත් අත්දැකීමක් ඒ වුණක් කෙරෙද්දිම හම්බුණා. ආලෙලුයා සෙනසුරාදා උදේ පාන්දර අම්මා කෙනෙක් ආවා. පොඩි චුටි මල්ලුකුත් අරගෙන යාවේ. ඉතින් ඇවිල්ලා මම ඈත ඉඳලා එනකොට මම නම් හිතුවේ ෂුවරකට මේ අම්ම නම් ඉන්නේ මගෙන් මොන හරි ඉල්ලගෙන යන්න කියලා. දැක්කම තේරෙනවනේ උදව්වක් කරන්න එන කෙනෙකුත් තේරෙනවා උදව්වක් ඉල්ලගන්න එන කෙනෙක්වත් දැනෙනවනේ. ඉතින් මං හිතුවේ ෂුවරකට මගෙන් උදව්වක් ඉල්ලන්න තමයි මේ අම්ම එන්නේ කියලා. ඉතින් මම ඉස්සරහට ගිහිලා මේ අම්මත් එක්ක කතා කරා. කොහොමද අම්මේ අරකද මේකද කියලා චුට්ටක් කතා බහ කරා. ඒ කතා බහ කරනකොට මං ඇහුවා අද අම්මාවේ මොන වටද කියලා හැව්වා. මොකද සබ්ජෙක්ට් එකට ආවේ නෑ. ආපු කාරණේට ආවේ නෑ චුට්ටක් කතා බහ කරාට. ඉතින් මං අවසානයේදී හැව්වා අද අම්මාවේ ඇයි කියලා. එතකොට මේ අම්මා කියනවා සිස්ටර්ට මේ බෑග් එක දීලා යන්න යාවි කියලා. කියලා අතේ තිබිච්ච බෑග් එක දුන්නා. ඉතින් මං හැව්වා මොනවාද මේක තියෙන්නේ කියලා. ජේසුගේ දාහනේ කියලා. මං එදා තමයි දැනගත්තේ මුන්නක්කරේ අපේ සැදැහැවතු අපේ උදානගේ ගම මුන්නක්කරේ අය ජේසුට දාහනි දෙනවා. ජේසු මැරිනේ මහසිකුරාදා මහා සෙනසුරාදා මුන්නක්කරේ අය ජේසුගේ දාහනි කියලා දාහනි දෙනවා. ඉතින් මේ මොනවාද ජේසුගේ දාහනි කියලා දැන් මාත් අඳුන් කුඳුන් වෙලා ජේසුට දාහනි දෙනවද කියලා. ඉතින් කොහොම හරි මං කිව්වා අම්මේ ඔයාගෙන් මට මේක ගන්න හිතෙන්නේ ජේසුගේ දාන වෙනුවට මමත් මේකට අම්මා කිව්ව හාල් ටිකක් තියෙන්න කියලා. මං කිව්වා මේකට හාල් ටිකක් මමත් දාලා දෙන්නම් අම්මා ගෙදර ගිහලා උයලා කන්න කියලා. නැහැ 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 සිස්ටර් මේක ගන්න කිව්වා. ඉතින් මේ මොනාද ඒක ගන්න කියලා කියද්දි මං කිව්වා මුන්නක් කරේ තවත් පුතෙක් ඉන්නවට පේරෝ. මේ ඉතින් ඔය අතරතුරේදී මේ මං කිව්වා නෑ අම්මේ මේක අර මට ගන්න බෑයි කියලා. එතකොට අවසානයේදී ආ මට කිව්වා සිස්ටර් මට කරන ගෞරවයක් හැටියට ගන්න පුළුවන්ද කියලා ඇහුවා. එහෙම කිව්වට පස්සේ මට නොගෙන ඉන්න බෑ. ඊට පස්සේ මං කවදින් දෙන්න අම්මේ කියලා ඕක ගත්ත ස්තුතිවන්ත වෙලා අරගත්තා. අරගෙන මම කෙලින්ම කුස්සියට ගිහිල්ලා අපේ ඒ උයන පැටියට කිව්වා පුතේ මේකත් අරගෙන අද උයන එකට මේ හාල් ටිකක් දාලා ජේසුගේ දාහනින් ගෙනාපු එකනේ ඒකින්ද අදම උයන්න කියලා දුන්නා. දීලා මම මගේ වැඩේට ගියා. ඊට පස්සේ තව චුට්ටකින් මේ දුව දුකට දුකට එලි කියලා සිස්ටර් එන්නකෝ එන්නකෝ එන්නෝ බඩුවක් පෙන්නන්න ඕනේ කියලා මම ගියහම එයා මට පෙන්නුව හරි ලස්සන සිදුවීමක්. ඒ තමයි මේ හාල් ටික මේ දුව මොනාද කරේ කුල්ලකට දැම්මා. කුල්ලකට දැම්මාම මේ දුවට තේරුණ මේ සාමාන්‍යයෙන් අපු යන එක જાතියේ හාල්නේ කැකුළු හාලුයි සම්බයි බාස්මති සේරම එකට උයන්නේ නෑනේ. එක જાතියේ හාලක් නුයන්නේ. නමුත් මේ කුල්ල ඇතුලේ තියෙන්නේ එක එක જાතියේ හාල්. රතු පාට හාල් මිටක්, සුදු පාට හාල් මිටක්, සම්බ හාල් මිටක්, බාස්පති නම් තිබුණේ මොනවාද අර සිංහල හාල් මිටක්. මේ වගේ එක එක જાති හාල් මිටවල් තමයි මෙන්න මේකේ තිබුණේ. ඉතින් මට ඒක දැක්කම හරිය සතුටක් දැනුනේ. මේ අම්මා ජේසුර දාහනේ දුන්නේ කොහොමද කියලා හැවුවොත් දුප්පත් අම්මා කෙනෙක්නේ. එයා දුන්නේ උයන හාල් එකෙන් මිටක් අරගෙන මේ බෑග් එකට දාලා දවස ගානේ චතාරික කාලය තුල. එහෙම තමයි මේ අම්මා ජේසුට දාන්නේ දුන්නේ. ඉතින් ඒක නිසා
ආදර අම්මේ තාත්තේ දුවේ මේ අම්මට දැනෙන දෙයක් එයා කරේ හැමදාම එයා යමක් කරා ජේසු වෙනුවෙන් දානයක් දෙන්න කියලා. ඉතින් අපි මේ දවස්වල කතා බහ කරන්නේ ජේසු වෙනුවෙන් අපි කරන දේ. අපි මොනවද ජේසුනේ ඔබ වහන්සේව සතුටටපත් කරන්න, ඔබ වහන්සේට ප්‍රීතියටපත් කරන්න අපි මොනවද කරන්නේ? ඒ තුලින් අපේ ජීවිතේට දැනෙන දෙයක් මම කරන්නේ කොහොමද කියලා අපි ඊයේ කතා බහ කරා. කොහොමද එහෙමනම් අපි අපේ වචනේ තුල අපි කොහොමද ඒ මර්ධන ක්‍රියාව කරන්නේ, ඒ පරිත්‍යාගය කරන්නේ කියලා අපි කල්පනා කරා. ඉතින් ඒක නිසා මොනව හරි කමක් නැහැ අම්මේ තාත්තේ දුවේ පුතේ, ඔබට පුළුවන් නම් ඔබේ ඇඟට, පතට, ආත්මයට දැනෙන දෙයක් මේ කාල පරිච්ඡේදය තුල ජේසු වෙනුවෙන් කරන්න. ඒ වගේම තමයි ඒ දේ ඔබේ ජීවිතේ පරිවර්තනයක් වෙන්නට ඔබ ඉඩ හරින්න. ඒ තුල ඔබේ ජීවිතේ ස්පර්ශ වෙන්නට, ඔබේ ජීවිතයට අලුත් ආලෝකයක් ලැබෙන්නට, ඔබේ ජීවිතය අලුතින් ගොඩ නගා ගන්න ඒක අවස්ථාවක් කරගන්න. ඉතින් ඒ සඳහා තමයි පියතුමා නිරන්තරයෙන්ම ඔබව මෙහෙවන්නේ. අපිත් එක්ක සම්බන්ධ වෙන හැම කෙනෙක්ම සම්බන්ධ වෙන්නේ ඒ හරහා. ඉතින් ඒක නිසා එයින් ඔබට ප්‍රයෝජනයක් තිබිය යුතුමයි. එහෙනම් අම්මේ තාත්තේ දුවේ පුතේ, ඔබ දවස් 40ක් වියදම් කරගෙන මේ එන ගමන ප්‍රයෝජනයක් නැතුව යනවා. මේකෙන් ඔබේ ජීවිතය ස්පර්ශ වුණේ නැත්නම්, ඔබේ ජීවිතර යමක් වුණේ නැත්නම්, එහෙමනම් ඒ දේ ඔබේ ජීවිතය තුළ ඒ ප්‍රාත්‍යාරාත්මක අත්දැකීම ඔබේ ජීවිතය තුළ සිදු වෙන්න කියලා අපි ස්වාමීන් වහන්සේට කියමු. අපි වෙනින් මැදහත් වෙන්න කුරුස්වේදී දිවි පිදුවා ශ්‍රෝ ස්වාමිනේ, ඔබ වහන්සේ මාව ගලවන්නට, එහෙනම් ඒ මාව ගලගන්න, ගලව ගන්න ආකාරය දවස් ගෙවිගෙන යන මේ කාල පරිච්ඡේදය තුළ, මේ ඥානකාන්තය තුළ මට පහදලා දෙන්න ශ්‍රදෝ ස්වාමිනේ කියලා උන්වහන්සේ තුළ දැහැන් ගත වෙමු. දිවි පිදුවා මා ගලවන්නට, ඔව් ස්වාමිනේ, ලේ දාරා ගලා ගියා ජෙසුනේ මා මුදවන්නට, ගොඩාක් ස්තුතියි ජෙසු. කුරුසියේදී දිවි පිදුවා මා ගලවන්නට, ස්වාමිනේ, ලේ දාරා ගලා ගියා ජෙසු මා ගලවන්නට. මා ආදරේ ජෙසු, ඔ ජෙසුනේ මං ආදරේ, මං ගොඩක් ආදරේ ජෙසුනේ. මානිසයි දැසිදුනේ, මානිසයි දෙපාසිදුනේ, මානිසයි මා ගලවා ගත්තා මගේ ජේසු, මා ගලවා ගත්තා ජේසු, මා මුදවා ගත්තා මං ආදරේ ජේසු, මා
මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි දරු දැරියනි ඔබගේ තියෙන කැපවීම දකිද්දි මං පූජකයෙක් වශයෙන් ගොඩාක් සතුටු වෙනවා මගේ තාරුණ්‍යයේදී මට ඔබට මේ තිබිච්ච කැක්කුම තිබුණේ නැහැ දෙවියන් හොයන්න මට සෙමනේරියේදී ඔබට තියෙන මේ අවශ්‍යතාවයේ තිබුණේ නැහැ දෙවියන් වහන්සේව හොයන්න පූජාත්‍රය තුලත් ලොකු කැපවීමක් තිබුණේ නැහැ ඔබට තරන් දෙවියන් වහන්සේව හොයන්න දැන් පූජකෙක් වශයෙන් සුපුවත් අරණේ දේශනා කරත් ඔබට තියෙන තරම් ඔය කැක්කුමක් මා ළඟ නැහැ මොකද මට මේ මොහොතේදී දවස් 40ක් මේ කොහේ හරි ඈතකට යන්න තිබුණොත් යයිද මම මගෙන් ප්‍රශ්න කරනවා මොකද මට අද චැලෙන්ජ් එකක් නැහැ මට තියෙන්නේ මගේ කාමරෙන් ඔෆිස් එකෙන් කෙලින්ම මෙතනට එන්න විතරයි තියෙන්නේ ඉවර වුණ ගමම්ම මං ආයේ කොහොමද ගෙදර යන්නේ කියලා හොයන්න කතන්දරයක් නැහැ මට ගිහිල්ලා කන්න මොනවද තියෙන්නේ කියලා හිතන්න දෙයක් නැහැ මෙහෙ ඉවර වුණා රිෆෙක්ටරේකට ගියා අක්කා කැමලැස්ති කරලා තියෙනවා ඒ නිසා මගේ ජීවිතේ මට ලොකු චැලෙන්ජ් එකක් නැහැ ඔබට තරම් මට චැලෙන්ජ් එකක් නැහැ එනිසා තමයි මං කියන්නේ ඔබ ගැන දකිද්දි මට සතුටුයි. ඔබේ කැපවීම දකිද්දි මට ආඩම්බරයි. ඔබ දෙවියන් වහන්සේව හොයන විදිය දකිනකොට මගේ හදවතට දැනෙනවා දෙවියන් වහන්සේට ඔබ මොනතරම් ලෙන්ගතුද මොනතරම් දයාබර ආදරයක් තුලද ඔබ මේ හොයාගෙන එන්නේ. හැමදාම සුපුවත් අන්නෙන් කන්න දෙයිද? අඩුම ගානේ වතුර වීදුරුවක් දෙනවද ඔබට? ඔබට පිළිගැනීමක් තියෙනවද ඔබ පෞද්ගලිකව හම්බ වෙලා අඩුම ගානේ කතා කරනවද කොහොමද ඉන්නකින්ද බන්ද නැහැ ඔබ එනවා දේශනාවන් වලට සහභාගී වෙනවා මෙහෙ තුල නැවත වතාවක් ගෙදර යනවා ඉනිසා සෝෂල් ගැදරින් එකක් වශයෙන්වත් අඩුම ගානේ ඔබට චාන්ස් එකක් නැහැ දැන් මේ එකක්වත් නැතිකොට ඔබ එනවයි කියන්නේ එහෙනම් මෙතනදී දෙවියන් වහන්සේ තුල ඔබ ජර්නි එකක් යනවා යනවාමයි ඒ වගේම සෙත් FM නාලිකාව තුලින් මේ මෙහෙය රාත්‍රී 9 වෙනකොට මම හිතන්නේ දහස් සංඛ්‍යාති ජනතාවක් ශ්‍රවණය කරනවා එතකොට ඒගොල්ලෝ 9 ඉඳලා 10 වෙනකන් දැන් කොහෙවත් යන්නේ නැහැ රේඩියෝ එක දාගෙන ගෙදරට වෙලා ඉන්නවා මගේ අම්මත් කියනවා මේ මෙහෙ ඉවර වෙලා ආයේ රිපීට් එක අහන්න ආ ගෙදර ගියාම ආයෙත් දානවලු සෙත් FM. දාලා ආයෙත් අහනවලු මෙහෙය. නේ? ඉතින් ඒ නිසා අම්මේ තාත්තේ පුතේ දුවේ සෙත් FM නාලිකාවත් එක්ක සම්බන්ධ වෙනවයි කියන එකත් කැපවීමක්. දැන් මේ බ්‍රෝඩ්කාස්ට් එක නේ රටවල් 62කින් බලනවා. රටවල් 62ක ඉන්න ජනතාව මේ මොහොත වෙනකොට සමහර වෙලාවට බලනවා නැත්නම් මේවා ඩවුන්ලෝඩ් කරනවා එහෙමත් නැත්නම් හෙට දවසේ සමහර අයට මේ වෙලාවේ රෑ හෙට උදේ පාන්දර ආයෙත් ඒක ඇතුළට ගිහිල්ලා මේ මොහොතේදී මෙහෙයට සහභාගී වෙනවා ලේසිද කතන්දරේ නැහැ එහෙනම් ඔබ දෙවියන් වහන්සේව හොයනවා ඔබ දෙවියන් වහන්සේට ආදරෙයි ඔබ දෙවියන් වහන්සේ තුල ජීවේ ලබන්නයි යන්නේ ස්වාමින් වහන්සේ එහෙනම් ඔබට මට මෙහෙම කතා කරනවා ගීතාවලියේ 34 ගීතාවලියේ 34 පිටුව අංක 627 පර්ණ බයිබලයේ පර්ණ බයිබලයේ පිටු අංක 627 අලුත් බයිබලයේ පිටු අංක 646
හයිසිය හතලිස් හය පෙරල ගන්න බලන්න. හම්බුනාද? මං හරි සන්තෝසයි පොඩි එකෙක් පෙන්නනවා ඉස්සරහින් ඉඳගෙන නේද? චුටි රතු පාට ටී-ෂර්ට් එක දාලා ඉන්න චුටි පුතා. නේ බයිබලයේ දිග අරගෙන නේ සන්තෝසයි තාත්තත් එක්ක. Very good. හොඳයි. ඉතින් ඒක තමයි සතුට. නේ දරුවොත් එකතු වෙලා බයිබලයේ පෙරලගෙන බලාගෙන මේ දේව වචනේ හොයනවා දැන් පුංචි කාලේ ඉඳලම. නේ ඒක ගොඩක් වැදගත්. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. එහෙනම් දැන් අපි කියවමු. හැම වෙලේම හිමිතුමන්ට මම ප්‍රශස්ත ගී ගයමි. මම ප්‍රශස්ත ගී ගයමි. දැන් එහෙනම් ඔබේ මගේ ජීවිතයේ මේ කාල පරිච්ඡේදයේ පොඩි අර ප්‍රශස්ත ගීය ගායනා කරන්න උත්සාහ කරමු. නේ හැම කෙනාටම සිංහ කරන්න පුළුවන්ද බැරිද? කී දිනකට පුළුවන්ද ගායනා කරන්න? ගායනා කරන්න පුළුවන් අය පොඩ්ඩක් අත උස්සන්න බලන්න. Alright, very good. කතා කරන්න පුළුවන් අය කී දිනක ඉන්නවද? කතා කරන්න පුළුවන් අය. Wow, මරයිනේ. නියමයිනේ. එතකොට කතා කරනකොට තාලෙට නෙමෙයිද කතා කරන්නේ? තාලෙන්නේ කතා කරන්නේ හැම කෙනාම කතා කරනකොට මේ මොහොතේදී නේ කොහොමද කතා කරන්නේ? මම ගිහිල්ලා එන්නම්. මම ගිහිල්ලා එන්නම්. ඉතින් මියුසික් නේ. තාලෙන්නේ කතා කරලා තියෙන්නේ. මට බෑ අනේ ඔයා යන්න. මට බෑ අනේ ඔයා යන්න. අය පල්ලහැට ඇවිල්ලානේ. බහන්න ගියාම කතා කරලා තියෙන්නේ සිංගින් නේ, මියුසික් නේ. එහෙස ගායනා කරන්න බැහැයි කියලා කවුරු හරි මේ පුළුවන් තලේ ඉන්නවද? නෑ. ශ්‍රුතියට ගායනා කරගන්න බැරුව යන්න පුළුවන්. ඒක වෙනම කතන්දරයක්. නේ. ගත්තොත් කාරිය මේ ගසේ බොහෝ පැණි දොඩන් තිබේ. ඒක වෙනස් විදිහට කියන්න පුළුවන්. මේ ගසේ බොහෝ පැණි දොඩන් තිබේ. ප්‍රශ්නයක් නෑ ගායනා කරා. නේ. ඉතින් ප්‍රසස්ස ගීයක් ගයන්න ඔබට මේ මොහොතේදී සිංකිරීමේ හැකියාව, තාලයට මේ මොහොතේ ගායනා කිරීමේ හැකියාව ඕනේ නැහැ. නිකන් ඉන්න ගමම ඔබට නේ ඇවිදින ගමමුත් ස්තුති ජේසුනේ, ස්තුති ජේසුනේ, ස්තුති ජේසුනේ, ප්‍රශංස වේවා, ප්‍රශංස වේවා. ඇවිදින්න පුළුවන්ද? පුළුවන්. වැඩ කරන ගමමුත් යන්න පුළුවන්. කාර් එකේ යන ගමමුත් යන්න පුළුවන්. බස් එකේ ඉඳ ගන්න ගමමුත් නේ ළඟ ඉන්න කෙනාට හිමින් සිරුවේ ඇහුණත් පොඩ්ඩක් බලයි ඔපිස්සු වගේ කමයි කියලා. ඉතින් ළඟ ඉන්න ගාන වැඩි ඇහෙන්නේ නැතෝ යාන්තම් ෂේප් එකේ හරි ලේසි. මේ ස්තුති පූර්වකව පුංචි ගායනයක්. මොකටද මේ ස්තුති පූර්වක ගායනය වැදගත් වෙන්නේ? දැන් ඔබ අරගෙන බැලුවොත් ගිය 14 වෙනිදා නේ කොටහේන කැතිඩ්‍රල් එකේ කාඩිනල් හිමිපාණන් මම හිතන්නේ රෝමේ ඉඳලා ගෙන්නුවා ඔකෙස්ට්‍රා එක හැම දෙයක්ම ලස්සනට දෙයක් කරන්න. මොනවද? ග්‍රෙගොරියන් චාන්ටිං. නේ එතකොට ඒක ඇතුලේ කොහොමද ඒක චාන් කරන්නේ? මනුස්ස මට්ටම තුල අපිට තේරෙන්නේ නැහැ නේ. ලතින් තේරෙන්නෙත් නැහැ, ග්‍රෙගොරි චාන්ටිං තේරෙන්නෙත් නැහැ. නමුත් ඒකේ රයිම් එක බලපුවාම නේ ඒක හරි ලස්සනයි. ඒක ඇතුලේ තියෙනවා ලස්සන දෙයක්. නේ ඔබ රෝමෙට ගියාම මේ මොහොතේදී බැසිලිකාවට එහෙම ගියොත් කාර්ය පූජාවකට හරි ලස්සනයි ඒව සිංකරන විදිය. එතකොට දැන් ආදි අනාදි ඉඳලාම දෙවියන් වහන්සේට ගී ගැයීම සිදු වුණා. උන් වහන්සේ නම දින්න, උන් වහන්සේ ප්‍රශංසා කරන්න මුළු විශ්වයම ගී ගයනවා. සත්ව ලෝකේ ගත්තත් එහෙමයි, කුරුළු ලෝකේ ගත්තත් එහෙමයි, හැම තැනකම මේ ශබ්දය පිට වෙනවා දෙවියන් වහන්සේ මහිමය සඳහා. ඒ නිසා මේ චතරී කාලේ නම් අපි මොනවා කරමුද?
නිකන් ඉන්න ගමනුත් ස්තුති ජේසුනේ ස්තුති ජේසුනේ මේ ඕන දෙයක් කියන්න. ෆස්ට් ස්ටෙප් එක මොකද්ද? ප්‍රසස්ත ගී හිමින් සීරුවේ දෙවියන් වහන්සේට ප්‍රශංසාත්මකව ගායනා කරනවා. ෆස්ට් ස්ටෙප්. සෙකන්ඩ් ස්ටෙප් එක මොකද වෙන්න ඕනේ එතකොට? එතුමන්ගේ ගුණවැනුම් මාමුවින් තොර නොවේ. මාමුවින් තොර නොවේ. මට අදෝදේ කණ්ඩ දුන්න ස්වාමීන් ඒ නිසා ගොඩක් ස්තුතියි. මට ඊරෑ නිින්ද ගියාන ඒ නිසා ගොඩක් ස්තුතියි. ඇවිදින ගමන් කියන්න පුළුවන්ද බැරිද? පුළුවන්නේ. නේ මං එළවගෙන එනකොට වාහනේ හැප්පෙන්න ගියා. ඔය ආන්තම් බේරුණා. ඔබ වහන්සේට ගොඩක් ස්තුතියි. ස්වාමිනී අද මට මේ ටී ෂර්ට් එක දාගන්නයි චාන්ස් එකක් හම්බුනේ. ගොඩක් ස්තුතියි. මගේ ඇඟට හරි අද පහසුවේ. ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. දැන් මේකට දැන් ආය අලුතෙන් හුරු වෙන්න ඕනද? නැහැ. නේ කොල කෑල්ලක් වැටලා තිබුණම ඒ කොල කෑල්ල නැමිලා ඇහිඳිද්දී ස්තුතියි ස්වාමිනී මට මේ කොල කෑල්ල ඇහිඳින්න ඔබ වහන්සේ අවස්ථාවක් දුන්නා. මේ කුණු ටික මං අයින් කරන්නයි යන්නේ. ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. දෙවියන් වහන්සේට ස්තුති කරන්න ප්‍රශංසා කරන්න ආයේ දිගින ගන්න ඕනද? කරන වැඩේ කරපු වැඩේ ලැබුණු දේ මේක සාමාන්‍ය ජීවිතයේ තුල කරගන්න තියෙන දේවල්. දැන් මේක එහෙම නැත්තම් කාර්ය ප්‍රශංසාවේ මෙහෙකට යන්න ඕනයි කියලා කියාවි. ඕ රයිට් ප්‍රශංසා මෙහෙකට ගියාම තමයි ස්තුති ස්වාමිනේ ප්‍රශංසා වේවා ස්වාමිනේ. ඕ ඊට පස්සේ ගෙදර යනකොට ප්‍රශස්ත ගීත් නෑ. නේ ස්තුති කිරීමුත් නෑ. ගෙදර ගියාම කඩාගෙන වැටලා නිකම්ම නිකන් ඉන්නවා. ස්තුතිපූර්වක ජීවිතයක් නැහැ. ආයෙත් පල්ලි එන්න ඕනේ. නේ දැන් පල්ලි ආපුවම තමයි ආයෙත් ප්‍රශස්ත ගී. නැහැ. මේකට හුරු වෙච්ච කෙනාගේ ජීවිතය 24 hours මේකට ඇතුල් වෙනවා. ස්තුතිපූර්වකව ලබ් ඩබ් ලබ් ඩබ් ලබ් ඩබ් ලබ් ඩබ් ලබ් ඩබ්. ඔබ මා ජීවතුන් අතර ඉන්න තාක්කල් ලබ් ඩබ් ලබ් ඩබ් ලබ් ඩබ් ලබ් ඩබ් කියනකොට දෙවියන් වහන්සේව මේ බීට් එකකින් මහිමයටපත් කරනවා. දැන් එහෙම අවයනස් එකක් තියෙන්නට ඕනේ. එහෙම හැඟීමක් තියෙන්නට ඕනේ. මම නින්දට ගියත් මගේ හදවත ඇතුලේ බීට් එකෙන් දෙවියන් වහන්සේට මම ප්‍රශංසා කරනවා. ගොරවනකොට මම දෙවියන් වහන්සේට ප්‍රශංසා කරනවා. නේ දැන් ස්වාමීන් වහන්සේට ඔබ ප්‍රශංසා කරනවයි කියන හැඟීමක් ඔබට තියෙන්නට ඕනේ. කෑම කනකොට නේ ප්‍රශංසා කරනවා. අත උඩට යනකොට ස්තුති ජේසුනේ. කටින් කියන්න බෑ. නේද කන්න බෑනේ. නේ මයින්ඩ් එකෙන් කියනවා. නේ කොණ්ඩේ පීරනකොට ස්තුති ජේසුනේ. නේ ඇඳුමක් අඳිනකොට ස්තුති ජේසුනේ. කරලා බලන්නකෝ. ඔබේ ලයිෆ් එකම ස්පිරිචුවල් එන්රිච්මන්ට් එකකින් පිරෙන්නට යනවා. ඒ නිසා මේ චතාරික කාලය තුල ඔබේ මගේ ජීවිතය දකින විදිය කරන විදිය වෙනසක් ඇති කර ගන්නට ඕනේ. අමාරුවෙන් කරන්නේ නැතුව මේව අපේ ලයිෆ් ස්ටයිල් එක බවට පත් කර ගන්න ඕනේ. ලයිෆ් ස්ටයිල් එකට. ඒ නිසා අම්මේ තාප්ති පුතේ දුවේ මෙහෙම කියනවා. මම එතුමන්ගේ ගුණ වර්ණනා කරමි. ගුණ වර්ණනා කරමි. නිහතමානී අය ඒ අසා තුස්විත්වා මා සමග හිමිතුමන් වර්ණනා කරන්න අපි එක් වී එතුමන්ගේ නාමය පසසමු. එහෙනම් දැන් මොකද කරන්නේ? දැන් ඉන්ඩිවිජුවල් ප්‍රයා ලයිෆ් එක ඉන්න කෙනෙක් පෞද්ගලිකව ප්‍රශස්ත ගී ගයන්න කැමති කෙනා, පෞද්ගලිකව දෙවියන් වහන්සේට ස්තුති කරපු කෙනා, ඒක කරන ගමම්ම ළඟ ඉන්න කෙනාටත් ඒ හුරුව ලැබෙනවා. ඉනිසා තමයි අම්මේ තාත්තේ පුතේ දුවේ සමහර වෙලාවට නේ ඔබ දැකලා ඇති මෙහෙට ආපුවම ඉස්සෙල්ලාම ප්‍රශංසා කරන්න හුරු නැති කෙනා මේ මොහොතේදී නේ ඔක්කොම එකතු වෙලා ස්තුති ස්වාමිනේ ප්‍රශංසා වේවා, ඔබ වහන්සේගේ නාමයට ගෞරවේ වේවා, ඒ දේව රාජ්‍ය උදා වෙන නිසා ස්තුති ස්වාමිනේ කියලා කියනකොට තවත් පිරිසක් ඉන්නවා අත් දෙක බැඳගෙනම ඉන්නවා.
ඕකට මට හුරු නෑ අනේ මට ඒක ඕනේ නෑ අනේ මට පුළුවන් මෙහෙම ඉඳලා යන්න කියන එක තුල ඉන්නවා හැබැයි අර දවසක් එනකොට දෙකක් එනකොට තුනක් එනකොට ඊට පස්සේ අනිත් අයත් යාඥා කරද්දී එමින් සීරුවේ ස්තුති ස්වාමිනේ ප්‍රශංසා වේවා ස්වාමිනේ ඔබ වහන්සේගේ නාමයට ගෞරවේ වේවා ස්වාමිනේ ඔබ වහන්සේ අපි අතරයි ස්වාමිනේ මා දුබල වෙනකොට ඔබ වහන්සේ බලවත් කළා මං ඇද වැටෙනකොට ඔබ වහන්සේ නැගිටලා තියෙනවා ඒ නිසා ඔබ වහන්සේට ස්තුති කියද්දී සමහර වෙලාවට දන්නේම නැතුව අර අනිත් අයත් එක්ක එකතු වෙලාම අප්පුඩියකුත් ගහලා අතත් උස්සලා ප්‍රශංසාත් කරලා ඊට පස්සේ තමයි හිතෙන්නේ මං අත ඉස්සුවානේ අද ඊට පස්සේ තමයි හිතන්නේ මං අද අප්පුඩිත් ගහලානේ අයියේ අර අනිත් කෙනා යාඥා කරනකොට ඉබේටම එතනට ඇතුල් වෙනවා ඒ වගේම තමයි භවනා කරනකොටත් මේ භවනා කරනකොට අම්මේ තාත්තේ පුතේදුවේ පෞද්ගලිකව භවනා කරනකොටයි ඊට පස්සේ ගෲප් එකක් වශයෙන් භවනා කරනකොටයි මේ දෙක වෙනසක් තියෙනවා මොකක්ද මේ වෙනස පෞද්ගලිකව භවනා කරද්දී අපි අත් දෙක වැඳගෙන මේ මොහොතේදී ඒ ඉන්න ආසනය තුල පොසිෂන් එක තුල ඉන්නවනේ ඊට පස්සේ එක්තරා මොහොතක් වෙද්දී අපි හිමින් සිරුවේ දැන් භවනාවෙන් එළියට එන්නයි හදන්නේ ඇස් දෙක හරිනවා ඇස් දෙක හරපුවාම තනියම නම් ඉන්නේ ඕකේ උස්ම අරගත්තා පිට කරා භවනායෙන් ප්‍රවිෂ්ඨ වෙන විදියක් තියෙනවා එළියට එන විදියක් තියෙනවා එහෙම එළියට ආවා හැබැයි ගෲප් මෙඩිටේෂන් එක කරනකොට මොකද වෙන්නේ දැන් තමාට දැන් ඇති කියලා මම හිතෙනවා දැන් නම් ඇති මට නම් බෑ දැන් මීට වඩා නම් මම භවනා කරන්නේ නැහැ මම නැගිටලා යනවායි කියලා හිතාගන්නේ දැන් S2 යාන්තම් අරිනකොට පේනවා අනිත් අය ඔක්කොම තාමත් එහෙමම ඉන්නවා ඒ ভাইබ්‍රේෂන් එකේ මොකද වෙන්නේ දන්නේම නැතුව ආයෙත් මගේ S2 වැහෙනවා වැහිලා සාමාන්‍ය විදියට මෙන්න භාවනාව කන්ටිනියු කරනවා ඒ නිසා තමයි අම්මේ තාත්තේ බුදෙදුවේ මේක ඊටම පැහැදිලිවම කියනවා තනියම ඉස්සලාම කරා ඊට පස්සේ අනිත් ඈත් එක එකතු වෙලා කරන්නයි යන්නේ දැන් සුපුවත් ගන්නට ඔබ ඇයි එන්නේ කියලා අහුවොත් මේ දවස් 40 එකතු වෙලා කරන්න ස්වාමි පුරුෂයත් එක්ක භාර්යාවත් එක්ක gedara එකතු වෙලා කරන්නට ඕනේ තනියම ඔබ යාඥාව තුල ගොඩ නැගෙනකොට ටික දවසක් යනකොට එතනට තවත් එක්කෙනෙක් ඈඳෙනවා දෙන්නෙක් ඈඳෙනවා තුන් දෙනෙක් ඈඳෙනවා නේ මට මතකයි දින 40ේ ඥානකාන්තියේ පළවෙනි පාර පටන් ගද්දි මම හිතන්නේ අඩුම ගානේ 10ක්වත් හිටියේ නැහැ 10 දිනෙක්වත් නැතුව ඇති මං හිතන්නේ 10ක් 15ක් ඉඳලා ඇති ඕනනම් පළවෙනි දවසේදී ආයේ දෙවෙනි දවස වෙනකොට තව චුට්ටක් වැඩි වෙලා තව චුට්ටක් වැඩි වෙලා තව චුට්ටක් වැඩිලා තව චුට්ටක් වැඩිලා දහස් ගණනක් බවට පත් වෙලා ඉතින් ඒ නිසා දැන් මේක අයියෝ මට කවුරුත් නැහනේ යාඥා කරන්න කවුරුත් එන්නේ නැහනේ අපිත් එක්ක එකතු වෙලා යාඥා කරන්න කියලා නතර කරොත් අපරාදේ ඒ නිසා ඔබේ gedara යාඥා කරනකොට ඔබ ඉස්සලාම තනියම යාඥා කරන්න වයිෆ් එකතු කරගන්න හස්බන්ඩ් එකතු කරගන්න ටික දවසක් යාඥා කරනකොට ඔබේ දරුවන්නුත් ඒවි ළඟට එකතු වෙන්න ඊට පස්සේ ආච්චි සීයත් ඒවි ඊට පස්සේ ආවි ඔගලන් gedara හැමදාම යාඥා කරනවා නේද අපිටත් එන්න පුළුවන් ද යාඥා කරන්න ඔගලන්ගේ gedaraට එතකොට අල්ලපු gedara අයත් එකතු වෙනවා ඊට පස්සේ ආරංචි වුණාම තව දුරේ ඉඳලත් නෑදෑයෝ අහනවා ඕගලන් gedara යාඥා කරන වෙලාවට අපිත් එන්නද අපිත් එන්නද ඉනිසම් මේ තාත්තේ පුතේ දුවේ යාඥා කරන තැනට මිනිස්සු ලංකාවෙත් එකතු වෙනවා පිට රටත් එකතු වෙනවා නේ නිකමනේ හිතලා බලන්න මේ ගොඩක් රටවල් වලින් මටත් ඇරයුම් කරනවා ෆාදර් ඩැරල් එන්න මේ බැංකුවේ එන්න කියනවා එක එක රටවල් ගානේ එන්න කියනවා එන්නකෝ ඇවිල්ලා අපේ රට අපිටත් එක්ක මේ මොනවා කරන්නද කියලා කියන්නේ අපිත් එක්ක ඇවිල්ලා සින්දුවක් කියලා යන්න කියලා කියනවාද මේ අපිත් එක්ක ඇවිල්ලා නටලා යන්න කියලා කියනවාද කවුරු හරි කියනවාද ෆාදර් ඩැරල් පුළුවන් නම් අපිට ඇවිල්ලා උයන්න කියලා දීලා යන්නකෝ කියලා නැහැ හැම කෙනාම ඉල්ලන්නේ එන්නකෝ අපිත් එක්ක පොඩ්ඩක් යාඥා කරලා යන්න දෙවියන් වහන්සේගේ වචනය අපිත් එක්ක බෙදාගෙන යන්න
උන් වහන්සේගේ සෙනෙහස අපේගේ ජීවිත වලටත් බෙදලා දෙන්න. ඒක තමයි වෙනස. ඒ නිසා ඔබේ ජීවිතේ ප්‍රොෆෙෂනලි ඔබ ඉහළට ඇවිල්ලා ඇති, බිස්නස්මන් කෙනෙක් වශයෙන් ඔබ ඉහළට ඇවිල්ලා ඇති, ඔබ රස්සා කරන පුද්ගලයෙක් වශයෙන් ඉහළට ඇවිල්ලා ඇති. නමුත් ඔබත් එක්ක එකතු වෙලා ගමනක් යන්නේ ඔබ යාඥා යෝගියෙක් වුණොත් විතරයි. ඔබ භාවනා යෝගියෙක් වුණොත් විතරයි. ඒස ඔබගේ පෞද්ගලික යාඥාවට තමයි ඉතුරු ඔක්කෝම එකතු වෙන්නේ. ඩැරල් කියන චරිතය පෞද්ගලිකව දෙවියන් වහන්සේගෙන් ඈත්ුණ දාට ඩැරල් ඉන්න තැනට මිනිස්සු වෙන්නේ නැහැ. ඩැරල් කියන පුද්ගලයා පෞද්ගලිකව දෙවියන් වහන්සේත් එක්ක ගමනක් යන තාක්කල් මිනිස්සුන් ඩැරල් සමග එකතු වෙලා දෙවිඳුන් යදින්න එනවා. ඒක තමයි වෙනස. ඉන්සම් මේ තාත්තේ පුතේ දුවේ තාත්තා ගෙදර යාඥා කරනවා නම්, අම්මා යාඥා කරනවා නම්, ගෙදර ඉන්න පුතා යාඥා කරනවා නම්, ගෙදර ඉන්න දුව යාඥා කරනවා නම්, දන්නේම නැතුව ඒගේ බලවත් වෙලා, ඒගේ සන්නද්ධ වෙලා, ඒගේ ශක්තියෙන් පිරිලා, ඒගේ දේවිකත්වයෙන් පිරිලා, ඒගේ දේව වරප්‍රසාදයෙන් පිරිලා, ඒ දේ ප්‍රාතිහාරයෙන් පිරෙන්න පටන් ගන්නවා. ඉන්ස තමයි අම්මේ තාත්තේ පුතේ දුවේ මෙහෙම වෙන්නේ. මම හිමිතුමන් සොයා ගියෙමි. මම හිමිතුමන් සොයා ගියෙමි. එතුමානෝ මට පිළිතුරු දී. එතුමානෝ මට පිළිතුරු දී. හැම බියෙන්ම මා මිදුසේකා. හැම බියෙන්ම මා මිදුසේකා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. මේක තමයි එතන තියෙන වටිනාකම. දැන් ඊයේ අපි කිව්වා හිමිතුමන්ව අපි සොයාගෙන යමු. එතන උන්වහන්සේත් අපිව හොයාගෙන ඒවි. එනිසා ඊ අපි කතා කරා යන ක්‍රමය කොහොමද. මෙන්න ස්වාමින් වහන්සේ තුල දාවිද රජතුමා කියනවා මේ විදියට, මම හිමිතුමන් සොයා ගියෙමි, එතුමානෝ මට පිළිතුරු දී, හැම බියෙන්ම මා මිදුසේකා. ආයතකොට මේ ලෝකයේ තුල තියෙන ලොකුම 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 නේ මනුස්ස මට්ටම තුල දරන්නම බැරි දේ මොකද්ද කියලා ඇහුවොත් කාර්ය, මනුස්සයාගේ ජීවිතේ ඇතුලේ තියෙන බය, අතීතයේ ගැන බය, වර්තමානයේ ජීවත් වීම ගැන තියෙන බය, සහ අනාගතයේ අපිට මොනවා වෙයිද කියලා බය. ඒ නිසාද මේ බය තමයි අන්තිමට මනුස්සයව තෙහෙට්ටු කරලා දාන්නේ. බය තමයි මනුස්සයව හිර කරලා දාන්නේ. බය වුණ ගමම්ම ඇඩ්‍රලින් හෝමෝනේ වැඩි වෙනවා. ඇඩ්‍රලින් හෝමෝනේ වැඩි වුණ ගමම්ම ෂෝට් බ්‍රෙත් එකකට යනවා, කෙටි උස්මකට. කෙටි උස්මකට ගියේ ගමම්ම මේ මොහොතේදී මොකද වෙන්නේ? ඇඟ ලොක් වෙන්න පටන් ගන්නවා. ඇයි? ඒ ඔක්සිජන් ප්‍රමාණය මදි. ඔක්සිජන් ප්‍රමාණය මදි වුණ ගමම්ම නිකම්ම දන්නේම නැතුව ඔළුව නිලංකාර වෙනවා, ඇස් දෙක නිලංකාර වෙනවා, අත පන නැතුව යනවා, ඊට පස්සේ කෙලින් හිටගෙන ඉන්න බැරුව යනවා, අප්‍රාණික වෙනවා, පැල්පිටේෂන් නැවිලා අන්තිමට කඩාගෙන වැටෙනවා. බය කියන දේ මිනිස්යාගේ ජීවිතයේ තියෙන තාක්කල් ඒ මිනිස්යාට දියුණු වෙන්න බෑ. බය කියන දේ තියෙන තාක්කල් නිදහස් වෙන්න බෑ. ඇයියේ? විවාහ ජීවිතේ බයෙන් ගත වෙලා කරලා බලන්න. හැම වෙලෙම බයයි. මොනවටද බය? වයිෆ් දාලේයිද දන්නේ නැහැ, හස්බන්ඩ් දාලේයිද දන්නේ නැහැ, දරුවෝ දාලේයිද දන්නේ නැහැ, අම්මයි තාත්තයි පියෝ බලාගනින්ද දන්නේ නැහැ. ජීවත් වෙන්න නම් හම්බෙන්නේ නැහැ කවදාවත්. ඇයි හැම වෙලෙම බයයිනේ? නේ. ඒ සමේ බය කියන දේ මිනිස්යාගේ ජීවිතේ නැති වුණ දාට තමයි මනුස්සයාගේ ජීවිතයේ ජීවත් වෙනවයි කියලා දැනෙන්නේ. ඒ නිසා තමයි හිමිතුමන්ව සොයාගෙන සොයාගෙන යනකොට මෙන්න එතුමානෝ මට පිළිතුරු දෙනවා. කොහොමද පිළිතුරු දෙන්නේ?
be not afraid. Anjade mahane, anjade mahale, be no one, mage pute, be no one. Enisa thama amme thaatte pute eduwe divyan wahanse inna tana. Menna baya kiyana de turan vela yanawa. Oba kavada hari swamin wahanseva muna gahenakota baya kiyana de nathuwa yanawa. Enisa thamai ara O level vibhagayata issara A level vibhagayata issara Supuwath Arnata darwanwa genalla ammala taattala ekka yaaknya meheyak karala balaporottuwa deela kiyenawa baya wenna epa puthe obath ekka swamin wahanse vibhagayata yanawa. ඒ විභාගයට ගිහිල්ලා ස්වාමින් වහන්සේ ඔබ ලව්වල ලියවනවා එනිසා ඔබ ලියන්නේ නැහැ ස්වාමින් වහන්සේ ලියවාවි කියලා බලාපොරොත්තුවක් දුන්න ගාම මොකද වෙන්නේ මං එහෙම ප්‍රීච් කරන මට දැන් පේනවනේ මෙහෙම නේ එක පාටම ගොඩාක් ළමයින්ගේ මෙහෙම හුස්මක් යනවා අර හිර වෙලා තිබිච්ච බය ගතිය සම්පූර්ණින්ම පහ වෙලා ගිහිල්ලා හුස්ම ගන්නවයි කියලා දැනෙනවා විභාගයට ගියාම හොඳටම ලියනවා ඊට පස්සේ ඇයියේ අර ස්ටක් වෙච්ච ගතිය නැති වෙලා ගිහිල්ලා බය වෙලා හිටපු ගතිය නැති වෙලා ගිහිල්ලා හිර වෙලා හිටපු ගතිය නැති වෙලා ගිහිල්ලා ලොකු නිදහසක් ලැබෙනවා කාව හම්බුනාමද දෙවියන් වහන්සේව හම්බ වුණාම එනිසා තමයි මේ චතාරික කාලයේ විශේෂ වැඩපිළිවෙළවල් ඔබේ මීසමේ තියෙන්නේ පාද නමස්කාරයන් සිදු වෙන්නේ මොකටද කියලා ඇහුවොත් කාර්ය දෙවිඳුන් සුවාගෙන ගිහිල්ලා උන් වහන්සේව මුණ ගැහිමට එස නිකම්ම නිකන් සුවාගෙන යන්නේ නැහැ මුණ ගැහුණ ගම් පිළිතුරු දෙනවා උන් වහන්සේ ඔබේ ප්‍රශ්නෙට පිළිතුරු දෙනවා ඔබේ කතා බහට පිළිතුරු දෙනවා උන් වහන්සේ ඔබට අවශ්‍ය කරන ඒ සැනසීම දෙනවා ඒ නිසා තමයි අම්මේ තාත්තේ පුතේ දුවේ දෙවියන් වහන්සේව හොයාගෙන යන්නේක මේ මොහොතේදී නිකම්ම නිකම් වැඩක් නැති මිනිස්සු කරන දෙයක් නෙමෙයි සමහර වෙලාවට කියනවා පිස්සුද මේ මිනිසුන්ට හැමදාම සුපුවත් අරනට මේ තරම් දවස් 40ක් මොකටද යන්නේ පිස්සුද මේ ගොල්ලන්ට මොකද මේ දින 40ක් සෙත් FM දාගෙන මේ මොහොතේ අහගෙන ඉන්නේ පැත්තකට වෙලා පැයක් වෙන වැඩක් කරන්නේ සෙත් FM අහනවා මේගොල්ලන්ට පිස්සුද මේගොල්ලෝ මොකද මේ කම්පියුටර් එක ඉස්සරහ පිට ඉඳගෙන මේ මොහොතේදී වෙබ්සයිට් එක බලාගෙන ඉන්නවා වෙන වැඩ නැද්ද සමහර අය අහන්න පුළුවන් වෙන වැඩ නැද්ද වැඩ තියෙනවා හරි බිසි නමුත් ස්වාමින් වහන්සේ හොයනවා ඔබ ස්වාමින් වහන්සේව හොයාගෙන යනවා ඔබ ස්වාමින් වහන්සේගේ පිළිතුරු බලාගෙන යනවා ඔබ ස්වාමින් වහන්සේව මුණ ගැහෙනකොට මෙන්න සිත ඇතුලේ තිබිච්ච බය ගතිය පහ වෙලා යනවා ඉනිසා එක දැරල්ව හම්බුනාම හම් වෙන්නේ නැහැ මන් දන්නේ නැහැ සිස්ටර් සෙලින්ටව හම්බුනම වෙනවද කියලා මට නම් හිතෙනවා සිස්ටර් සෙලින්ටව හම්බුනයි කියලා මේ මොහොතේදී ඒ වැඩේ වෙන්නේ නැහැ මේ පැත්තෙන් ගීතිකා කන්නෑම හරි බෝල් තාත්තව හරි හම්බුනයි කියලා වැඩේ හරියන්නේ නැහැ කාවද දැන් හොයන්නට ඕනේ පෝල් තාත්තත් කතා කරන දරල් පියදුමත් කතා කරන සිස්ටර් සෙලින්ටත් කතා කරන දෙවියන් වහන්සේ හොයාගෙන යන්නට ඕනේ දැන් අපි පොඩ්ඩක් දැන් අනිත් පැත්තට ගිහිලා ඉන්නේ දැන් දෙවියන් වහන්සේව හොයන්න ඕන අය අන්තිමට ෆාදර් හොයාගෙනයි යන්නේ ෆාදර් පස්සෙමයි ආවේ ෆාදර් කොහෙද යන්නකෝ කියන්නකෝ ජේසු පස්සෙත් ගියා ජේසු ස්වාමීන් වහන්සේ එක එක්තරා මොහොතක මොකද උන්වහන්සේගේ මිෂන් එක කාලේනේ මේ කාලේ උත්තන වෙන්න ඉස්සරනේ ඒසෝ උන්වහන්සේ කියනවා මේ මොහොතේ මාත් එක්ක ඇවිල්ලා හරියන්නේ නැහැ මං ඒගොල්ලන්ට යනවා මට තව කට්ටියක් ඉන්නවා ඒගොල්ලන්ට දේශනා කරන්නට ඕනේ ඕගොල්ලෝ මෙහින් ඉන්න හැබැයි මෙහින් ඉන්න කියලා බෝට්ටුවෙන් එහෙන් යනකොට මිනිස්සු පාරෙන් ගිහිල්ලා අර පැත්තට ගිහිල්ලා බලාගෙන ඉන්නවා ජේසු වෙනකම් ඇත්ත මිනිස්සුන්ට එදත් අවශ්‍යයි වචනය මිනිසුන්ට එදත් අවශ්‍යයි ස්පර්ශය ඒක ඇත්ත ඒක එදයි අදයි හැමදාකමත් තියෙනවා නමුත් ජේසුත් මොකද කරේ අන්තිමට උන්වහන්සේ ගාවට එන හැම කෙනාවම කාටද බාර දෙන්නේ
තාත්තට ලාසරස්ව උත්ථාන කරන්න ඉස්සර තාත්තට කතා කරා. අන්තිම රාත්‍රි භෝජනයේදී පූපය කඩලා බෙදන්න ඉස්සර තාත්තට තුති බිදුවා. තාත්තට කතා කරා. ඉන්සා තාත්තට සම්බන්ධ වෙච්ච උන්වහන්සේට සම්බන්ධ වෙච්ච ඒ බලයේ තමයි මිනිසුන්ට බෙදුවේ. අදත් එහෙමම තමයි. පූජකයන් පූජාව තියෙනකොට පූපේ රැගෙන ඒ කඩා තුති පුදා තම ගෝලයන්ට දුන්සේක. ඔබ සැම මෙයින්ගෙන වළඳන්න. අම්මේ තාත්තේ පුතේ වචන ටික අනිවාර්යෙන්ම කියනවාම තමයි තුති පුදා. තාත්තට තුති පුදලා තමයි තාමත් මේ සප්‍රසාද වහන්සේව මේ මොහොතේ ඔබගේ ජීවිතයට දෙන්නේ. එනිසා මෙන්න ස්වාමින් වහන්සේ තුල ඉතාම ලස්සන දෙයක් වෙනවා. මොනවාද වෙන්නට යන්නේ? එතුමන් දෙස බලන්නා. එතුමන් දෙස බලන්නා. ප්‍රීතියෙන් බැබලෙන්නේ. ප්‍රීතියෙන් බැබලෙන්නේ. මේක තමයි සතුට. නේ. එනිසා දෙවියන් වහන්සේව ඔබට දකින්න ලැබුණොත් සප්‍රසාද වහන්සේව ඔබට දකින්න ලැබුණොත් දෙවියන් වහන්සේත් එක්ක ඔබ ජීවත් වෙන්න පුරුදු වුණොත් ඔබට මේ මොහොතේදී ප්‍රීතියක් ලැබෙනවා. පුදුම සතුටක් ලැබෙනවා. එතනදී මහන්සියට වඩා සතුටක් තියෙනවා. කාන්සියට වඩා සතුටක් තියෙනවා. කලකිරීමට වඩා සතුටක් තියෙනවා. එන්ස තමයි හිමිතුමන් හොයාගෙන යා යුත්තේ. මොකටද සැබෑ සතුට භුක්ති විඳින්න? මහත්යා දෙවියන් වහන්සේගේ නම් ඒ සැබෑ සතුට මහත්යා භුක්ති විඳලා විතරක් මදි. දැන් මොකද කරන්න ඕනේ? ගෙදර ඉන්න ඔක්කොම සතුටෙන් තියන්න ඕනේ. දැන් මෙතන තමයි චැලෙන්ජ් එක තියෙන්නේ. අදහන ආගම ජීවත් කරවන්නට ඕනේ. එන්ස දැන් ඔබ දෙවියන් වහන්සේ ගාවට ගිහිල්ලා හිමිතුමන්ව හම්බ වෙලා බයගතිය නැති වෙලා දේව වරප්‍රසාදයෙන් පිරීලා මේ මොහොතේ ඉන්නකොට ඔබේ ගෙදර ඉන්න අයව මේ මොහොතේදී කොහොමද බලා ගන්නේ? ඒගොල්ලන්ට සතුටක් තියෙනවද ඔබ නිසා? ඒගොල්ලන්ට සැනසීමක් තියෙනවද ඔබ නිසා? ඒගොල්ලන්ට බලයක් තියෙනවද ඔබ නිසා? මගේ තාත්තගේ ඇතුලේ ඉන්නකොට අපේගේ සම්පූර්ණයෙන්ම සුද්ධ ආත්මයන් වහන්සේගෙන් පිරෙනවා. එහෙම කියන පුතාලා දුවලා ඉන්නවද? මගේ මහත්තයා එනකම් ෆාද මම බලාගෙන ඉන්නේ අපේ ගෙදරට. මහත්තයා රස්සාවට ගිහිල්ලා තාම ආවේ නැහැ. මහත්තයා ආපු ගමම්ම අපේ මුළු ගේම සුද්ධාත්ම බලයෙන් පිරෙනවා. මගේ අම්මා ගෙදරට එනකම් බලාගෙන ඉන්නේ. මගේ පුතා ඉස්කෝලේ ඉඳලා ආපු ගමම්ම අපේගේ සුද්ධාත්මයන් වහන්සේගෙන් පිරෙනවා. දැන් එහෙම අත්දැකීමක් නැහැ. ගෙදරට එනවයි කියපුවාම චූටි බයක් ඇති වෙනවා. සණ්ඩුවක් ඇති වෙයිද? කොක්කක් අදීද? මොනවා හරි අදකුදයක් අල්ලයිද? මොනවා හරි අප්සෙට් එකක් වෙලා තියෙයිද? අපි දැන් පුරුදු වෙලාම තියෙන්නේ එහෙමම තමයි. ගෙදරට අතුල් වෙනකොටම කියාගෙන යනවා අතුගාල නෑ වගේ නේද අදත්? එතකොට මේ ගේ ඇතුළට එනකොට සුද්ධාත්මයන් වහන්සේව නෙමෙයි හම්බ වෙන්නේ. නේ. ගෙදරට ඇතුල් වෙනකොටම කියනවා ඇයි අදත් ළමයි කොහෙ හරි ගිහිල්ලාද? නේ. දැන් ළමයව දැක්ක නැති නිසා කාටද බැන්නේ? ඉස්සරහින් ඉන්න වයිෆ්ට බැනගෙන එනවා. ඉසමි සුදාත්මයන් වහන්සේ ගෙදරට එනවයි කියලා දැනෙන්නේ නැහැ. දේව අධ්‍යක්ෂකමින් පිරිච්ච තාත්තා, දේව අධ්‍යක්ෂකමින් පිරිච්ච අම්මා, දේව බලයකින් පිරිච්ච පුතා ඉස්කෝලේ යරලා ගෙදර එනවයි කියන එක දැනෙන්නේ නැහැ. ඒ නිසා දැන් මොකද්ද වෙලා තියෙන්නේ? දුකයි, වේදනාවයි, කඳුලයි, අසතුටයි විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. සතුට ගෙනෙන පුතා, සතුට ගෙනෙන මහත්තයා, සතුට ගේන තාත්තා, සතුට ගේන භාර්යාව, සතුට ගේන අම්මට වඩා කඳුල ගේන අම්මා වශයෙන් තමයි ඉන්නේ. එනිසා තමයි මං අම්මලට ගොඩාක් වෙලාවට කියනවා අම්මේ අඬන්න එපා. හැම එකටම අඬන්න එපා. මං දුවලටත් කියනවා
නී ගොඩක් වෙලාවට හැම එකටම අඬන්න එපා. ඔබ අඬලා අඬලා දුක විතරක් මේ මොහොතේදී ලෝකයට දෙන්න හැදුවොත් මේ මොහොතේදී දුක් විඳයි කියලා මිනිස්සුන්ට සතුට හම්බ වෙලා නැහැ. දුක් විඳයි කියලා නැහැ. සතුටෙන් ඉඳපුව මොහොතක තමයි මිනිස්සුන්ට ගැළවීම ඔබට දෙන්න පුළුවන් වුණේ. සතුට දෙන්න පුළුවන් වුණේ. මොකද ඔබ ළඟ තියෙන අසතුට ඔබ ට්‍රාන්ස් කරොත් වැඩක් නැහැ. පූජකෙක් වශයෙන් අම්මේ තාත්තේ පුතේ දුවේ මං අසතුටෙන් නම් ඉන්නේ. මං කලකිරිච්ච ස්වභාවයෙන් නම් ඉන්නේ. මං මේ මොහොතේදී එපාවිච්ච ස්වභාවයෙන් නම් ඉන්නේ. ඔබ මාලිගාවක් හදනකොට මං කියාවි පිස්සු දානේ තට්ටු පහක් හදන්නේ මොකටද? පොඩි පැලක් හදන්නකෝ. මොකද මා භුක්ති විඳින්නෙත් නැති එක මොකටද ඕගොල්ලෝ භුක්ති විඳින්නේ? ඒ නිසා හැම වෙලාවෙම මේ පල්ලහ ලෙවල් එකේ තමයි මම තියාවි. අයියේ මං භුක්ති විඳින්නේ නැහනේ. මේ වාහනේක යනකොට මට ඊරිසියයි. උන්ට නම් වාහනනේ. අපි ඉතින් බස් ගන්න යන්න ඕනේ. මගේ ජීවිතේ මං දකින දකින හැම එකක්ම මට අනිත් අය භුක්ති විඳිනකොට අනිත් අය සන්තෝෂයෙන් ඉන්නකොට මට එදෙන කේන්තියක් ඇති වේවි. සමහර වෙලාවට කේන්ති ඇති වෙලා මේ වාහන නතර කරලා බලන්න මං දකිදි මට හරි දුකයි. ඇයි ඒ? සමහර අය මේ වාහනයක් දැක්කම හරි ඉක්මනට කේන්තියක් ඇති වෙනවා. ඕකුන්ට වාහන තියෙනවා අපිට වාහන නැහැනේ කියලා අතේ තියෙන පෑනක් හරි ස්ක්‍රූප් නියනක් හරි වෙන යතුරක් හරි අරගෙන මෙහෙමම වාහනේ කරකවගෙන කරකවගෙන යනවා. මේ බෝල තියාගන්න නේ පේන්ට් එක ලස්සන දිලිසෙනකොට හරි අමාරුයි බලාගෙන ඉන්න. සතුටෙන් ඉන්න මිනිසුන්ව දැක්කොත් හරි අප්සෙට්. හිනා වෙන මිනිසුන්ව දැක්කොත් හරි අප්සෙට්. නේ ඒසා හිනා වෙන මිනිසුන් සන්තෝෂයෙන් ඉන්න මිනිසුන්ව අල්ලන්නේ නැහැ. නේ ඒසා සතුටෙන් ඉන්න මිනිස්යාගේ ජීවිතය තුළින් අනිත්‍යයටත් සතුට යනවා. තෙහෙට්ටු වෙලා ඉන්න මිනිස්සුන්ගේ ජීවිතවලින් තෙහෙට්ටුවයි යන්නේ. කලකිරිච්ච මිනිස්සුන්ගේ ජීවිතවලින් කලකිරීමයි යන්නේ. කේන්තියෙන් ඉන්න මිනිස්සුන්ගේ ජීවිතවලින් කේන්තියයි යන්නේ. පාපයෙන් පිරුණු මොහොතක පාපයයි යන්නේ. ඒ නිසා මේ තාත්තේ පුතේ දුවේ ස්වාමීන් වහන්සේ ගාවට ගියාම බය තුරන් කරලා උන්වහන්සේ මේ විදියට ඔබේ මගේ ජීවිතේ ලස්සන කරනවා. මොනවද කියන්නේ? ඔහුගේ මුහුණ කවදාක්වත් ලැජ්ජාවෙන් අඳුරු නොවන්නේය. ප්‍රශංසා වේවා. කව හම්බුණාමද එහෙම වෙන්නේ? හිමිතුමන්ව. එහෙනම් අපි සිරු දරා නැගිටිමු. හෙට දවසේ දේශනාවේ ඉතුරු කොටසට අපි යමු. ස්වාමින් වහන්සේ තුල රත්තරන් අම්මේ තාත්තේ පුතේ දුවේ ඔබේ මගේ ජීවිතයට ඒ සැබෑ ප්‍රීතිය අවශ්‍යයි. චතාරික කාලයේ කියන්නේ ප්‍රීතියේ උපතයි. ඒසම් ප්‍රීති වෙන්න තමයි චතාරික කාලේ තියෙන්නේ. එතකොට කියයි ෆාදර් එක්ව රුසීලේ රකින්නවා මේ දවසල අම්මා මස් මාළු ගේන්නේ නැහැ ගෙදර. ෆාදර් මස් කාපු දවසකුත් දැන් මතක නැහැ වගේ. ෆාදර් නේ ඇඟට නිකන් පණ නැහැ වගේ දැන් නේ. නමුත් දැන් ප්‍රශ්නේ තියෙන්නේ මම ෆිගර් එක හදනවයි කියන සතුටක් නැහැ දැන් නේ. කාලා මහත් වුණා වගේම කාලයක් එනවා ෆාද. චතරික කාලේට මගේ බඩ අඩු වෙනවා ෆාද. මගේ ෆිගර් එක හැදෙනවා ෆාද. චතරික කාලේට මගේ ෆේස් එක ලස්සන වෙනවා. මොකද එළවලු විතරයි කන්නේ ෆාද. අර රළු ගතිය නැතුව ගියා ෆාද. ධනාත්මකව හිතුවොත් එහෙම කරයි. ඒක ඍණාත්මක හිතුවොත් කියාවි මස් කෑවේ නැහැ දවස් 3-4කින්. මාළු කෑවෙත් නැහැ. කකුලෝ කෑවෙත් නැහැ. දැන් නම් ඇවිදින්න පණක් නැහැ. අදහස දැම්මොත් කෑවේ නැහැ කියලා පණ නැහැ කියලා පණ නැහැ. අදහසක් දැම්මුත් දැන් නම් මගේ ෆිගර් එක හැදීගෙනයි හැදීනයි එන්නේ. මගේ මූණට පිම් පාට ඒගෙනයි එන්නේ. එකම දේ තුල සම්පූර්ණයෙන්ම ඒකට රෙස්පොන්ඩ් කරන විදිය වෙනස් වෙන්නයි යන්නේ. ඒ වගේම චතාරික කාලය ඔබ දැක්කොත් කාර්ය දේව වරප්‍රසාදයේ කාලයයි දේව දීමනාවේ කාලයයි දේව අනුග්‍රහයේ කාලයයි කියලා දැක්කොත්
ඒ අනුග්‍රහයේ කාලය වරප්‍රසාද කාලය සැබෑවක්ම වෙනවා. ඔබ දැක්කොත් මේ කාලය කාලහමාරයි, ඇඳලා හමාරයි, පාටි දාලා හමාරයි, සන්තෝෂයෙන් ඉඳලා හමාරයි. එතකොට මේ කාලේ එනකොටම කියනවා, අප්පෝ ආයෙත් එන්නයි යන්නේ චතාරික කාලය. ඇයියේ අර වරප්‍රසාද තුල කිමිදිලා නැහැ, වරප්‍රසාදයේ දීමනාවේ කාලයට ඇතුල් වෙලා නැහැ. මට නම් පෞද්ගලිකව අම්මේ තාත්තේ පුතේ දුවේ නේ තතාරික කාලය කියන්නේ වාසනාවන්ත කාලයක්. මගේ ජීවිතේ වාසනාවන්ත කාලයක්. ඒක මම වාසනාවන්ත කරගෙන තියෙන්නේ මගේ උපන් දිනෙත් මේ කාලේ නිසා. නැත්තම් හැමදාම මම දුක් විඳින්න වෙනවානේ. එසමගේ ආකල්ප මං හදාගත්තා. වරප්‍රසාදේ කාලයකට මං ජීවත් වෙන්නේ. වරප්‍රසාදේ කාලයකයි ඉපදිලා තියෙන්නේ. දීමනාවේ කාලයකයි මං ඉපදිලා තියෙන්නේ. ඒ නිසා මේ මොහොතේදී සමහර අයට මං අහව, කොහොමද බර්ත්ඩේ, හැපි බර්ත්ඩේ අම්මේ. මොන බර්ත්ඩේද ෆාදර්, චතාරික කාලේ මගේ. ඉතින් අර මං අර ගත්ත ටෝන් එක කුඩු. Happy birthday අම්මේ. මොන බර්ත්ඩේද පුතේ නැත්නම් ෆාදර්. අයියේ, අපි විසින් අපේ සිත දුබල කරගෙන, අපි විසින් අපේ ගත දුබල කරගෙන, අපි විසින් අපේ ආත්මය දුබල කරගෙන දැන් හෙම්බත් විච්ච මිනිස්සු වශයෙන් ජීවත් වෙනවා. චතාරික කාලයේ කියන්නේ ජුවලිතව කොණ්ඩේ පීරලා ලස්සනට ඇඳලා නේ මූණ හොදලා ඉන්න ඕනයි කියලා කිව්වද නැද්ද? කිව්වා. ඒ නිසා ලස්සනට ඇඳලා ඉන්න, පිළිවෙලට ඇඳලා ඉන්න, වැදගත් විදියට ඉන්න, සතුටෙන් ඉන්න, සිනහවලා ඉන්න. එතකොට අහවි මිනිස්සු මොනවද අනේ ඔයා කොහොමද මෙච්චර සන්තෝෂයෙන් ඉන්නේ? එතකොට කියන්න, මට ජේසුව හම්බ වුණානේ. නේ අඬන ඉන්නකොට මොනවද හයිද? අනේ මට තේරෙන්නේ නැහැ අනේ, ඔක්කොම එපා වෙලා තියෙන්නේ අනේ. කවුරුරේ හෙලා හයිද? මොකද වුනේ කියලා අහනවනේ. එපා වෙලා තියෙන්නේ. මහත්යත් බැන්න, නැන්දම්මත් බැන්න, ඔක්කොම බැන්න. අන්තිමට බැන්න එක තමයි සුභ ආරංචියක් වශයෙන් දීලා රින්ද වෙන්නේ. ඒ නිසා ඔබ ජීවත් වෙන විදිය මිනිස්සුන්ට පේනකොට මිනිස්සු අහන්නට ඕනේ, දෙවියන් වහන්සේ මේ මනුස්සයාට කොච්චර ආදරේද? එහෙනම් ඒ දෙවියන් වහන්සේව මාත් හොයන්නට ඕනේ. එහෙම හිතෙන්නේ නැද්ද? ඩරල්ට හම්බෙන දෙවියෝ මටත් හම්බෙන්න ඕනේ නේ. අපි ඔක්කොම හම්බෙච්ච දෙවියන්ව අනිත් අයටත් හම්බෙන්න ඕනේ කියලා ඒගොල්ලන්ට ආසාවක් ඇති වෙන්න ඕනේ නැද්ද? එදාට කියාවි අපිත් යන්නට ඕනේ කොහොම හරි පැයක් ස්වාමින් වහන්සේත් එක්ක ඉඳලා උන් වහන්සේව මුණ ගැහෙන්නට යන්නේ. එහෙනම් අත් දෙක බැඳ ගන්න. ඔබ තුල තියෙන සතුට, ඔබ තුල තියෙන ඕනකම උන් වහන්සේ ලැබෙද්දී ඒ අතීතයත්, ඒ වර්තමානයත්, ඒ අනාගතයත් අපි ස්වාමින් වහන්සේට බාර දෙමු. ඔබේ හදවත ඇතුලේ බය තිබුණයි කියලා ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. ඔබේ හදවත ඇතුලේ බය තිබුණයි කියලා රෝගය සුව වෙන්නේ නැහැ. ඔබේ හදවත ඇතුලේ බය තිබුණයි කියලා ඔබේ ණයතුරුස්තික ගෙවා ගන්න බෑ. ඔබේ හදවත ඇතුලේ බය තිබුණයි කියලා ඔබ සාර්ථක මිනිසෙක් වෙන්නේ නැහැ. ඉන්සයි හිමුතුමන්ව මුණ ගැහෙද්දී, උන්වහන්සේ පිළිතුරු දෙද්දී බය කියන ඒ බාධකය ඔබේ ජීවිතෙන් අහකර දමන්නේ. එහෙනම් මේ බය ඔබට අයිති එකක් නෙමෙයි. ඉන්සොබ්ගේ අධික දික් කරන්න මේ මොහොතේදී කුරුසේ ප්‍රතිමාව වෙතට සියලුම බයගතින්, සියලුම බයගතින් ස්වාමීන් වහන්සේට දැන් බාර කරන්න. ඔබට විසඳන්න බැරි දේ,
ඔබට ගොඩ ගන්න බැරි දේ ස්වාමිනේ ඔබට මිදෙන්න බැරි දේ ස්වාමිනේ ඔබට අතහරින්න බැරි දේ ස්වාමිනේ ඔබට පිළිතුරු නැති දේ ස්වාමින් වහන්සේට බාර දෙන්න සෙත් FM නාලිකාවත් එක්ක ඉන්න ඔබත් අම්මේ තාත්තේ බුදේ දුවේ ඔබේ අත දිග හරින්න ඔබගේ ගෙදරේ කුරුසේ ප්‍රතිමාව වෙතට දිග හැරලා බාර දෙන්න සුදු ස්වාමින් වහන්සේ ඔබේ වචන වලින් දැන් කතා කරන්න වචනෙන් කියන්න බය තුරන් වෙන්නට ගොඩයි ස්වාමීන් වහන්සේගේ වචනේ ඇරලා කතා කරන්න තොල ඇරලා කතා කරන්න ශබ්ද නගලා උච්චාරණය කරන්න ඔබට කියන්න ඕන හැම දෙයක්ම කියන්න අවුරුදු ගානාවක් ඔබට වද දුන්න දේ අවුරුදු ගානාවක් ඔබව තෙහෙට්ටු කරපු දේ අවුරුදු ගානාවක් ඔබව අප්‍රාණික කරපු දේ අවුරුදු ගානාවක් ඔබව බොදව බුසු දේ ස්වාමීන් වහන්සේට බාර දීලා කියන්න This is my life Lord මේක තමයි මගේ ජීවිතය ඕ ස්වාමිනේ ඒ නිසා ඔබ වහන්සේට බාරයි හැම දෙයක්ම ඔබ වහන්සේගේ ශක්තියට බාරයි ඔබ වහන්සේගේ ආදරයට බාරයි ඔබ වහන්සේගේ බලයට බාරයි ඒ නිසා දෙනෙත් අතරින් කඳුළු බිඳු වැටෙන්නට මත්තෙන් මම ඔබ වහන්සේට බාර කරනවා හැම දෙයක්ම ස්වාමිනේ ආදරෙන් බාර ගන්න ස්වාමිනේ ආදරෙන් බාර ගන්න ස්වාමිනේ ආදරෙන් බාර ගන්න ඔබට බාරයි සමිදුනේ මගේ අතීතය වර්තමානය මගේ අනාගතේ සුදුනම කෑ කරගමු ඔබට බාරයි සමිදුනේ මගේ අතීතය වර්තමානය මගේ අනාගතේ ඔබට බාරයි ඔබට බාරයි සමිදුනේ මගේ අතීතය වර්තමානය මගේ අනාගතේ එනිසා අත් දෙක බැඳ ගන්න මතක් කරලා බලන්න හිමිතුමන්ව සුවගෙන අවිල්ලා ඉන්නේ එනිසා පූජකෙක් වශයෙන් මම ඔබ ගැන සන්තෝසයි හැබැයි ස්වාමින් වහන්සේ කියනවා පුතේ ඔබ මාව මුණ ගැහෙන්න ආපු මේ මොහොතේදී මම ඔබව නිදහස් කරනවායි කියන දේ අදහන්න මම ඔබේ බයගතිය පහ කරනවායි කියන දේ විශ්වාස කරන්න මම ඔබේ ජීවිතය ලස්සන කරනවා සතුටෙන් පුරවනවායි කියන දේ අයිති කරගන්නයි කියලා කියනවා ඒ නිසායි අතීතයේ තුල තිබුණ ඒ සියලුම බයගතියේ අයිතියත් මේ වර්තමානයේ තුල තියෙන සියලුම අවිනිශ්චිතතාවයේ තියෙන ඒ බයගතියත් අනාගතයේ තුල තියෙන ඒ බයගතියත් මේ මොහොතේදී ඔබ අතහරින්නට යනවා ඔබ අතහරින්නට යනවා ඒ නිසා මේ මොහොත වෙනකොට ස්වාමින් වහන්සේ ඉදිරියේ අත ඉහළ ඔසවලා විසි කරලා දාන්න අත විසි කරන්න මේම විසි කරලා දාන්න හැම කෙනෙක්ම අත මිට මොලවලා එක පාඩ විසි කරද්දී දිග අරින්න විසි කරද්දී දිග අරින්න හැම දෙයක්ම විසි කරන්න හැම අතීතයේ තුවාලයක්ම හැම වේදනාවක්ම හැම ප්‍රශ්නයක්ම විසි කරලා දාන්න ස්වාමින් වහන්සේ අල්ලා ගන්නවා ඔබ විසි කරද්දී ඒක උන්වහන්සේ අල්ලාගෙන ඒක ඔබගේ ජීවිතේ නිදහස් කරලා දානවා ඒ සියලුම රෝගයන් ඒ සියලුම නැදුරු ඒ සියලු ප්‍රශ්න ඒ සියලු බාධක හැම දෙයකටම විසි කරන්න විසි කරන්න විසි කරලා දාන්න ඒක ඇක්ෂන් එකක් වශයෙන් විසි කරලා දාන්න එදා ඔබට තේරෙවි අවුරුදු ගණනාවක් ඒ ඔබව පහත් කරලා තියපු ඔබව තෙහෙට්ටු කරපු ඒ ඔබව බොදවන්න සලස්සපු ඒ අත්දැකීමෙන් ඔබ නිදහස් වෙනවා 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 ස්වාමින් වහන්සේට ඒ නිසා කියන්න අත්දැකීමට සුබලා ඔබට බාරයි ස්වාමිනේ ඔබට බාරයි සමිදුනේ මගේ අතීතය වර්තමානය මගේ අනාගතේ ඔබට බාරයි සමිදුනේ මගේ අතීතය වර්තමානය මගේ අනාගතේ සෑම මොහොතකම සෑම මොහොතම මගේ පන්නල
රැඳේ ඔබ සුරතේ සෑම විපතින් මා මුදන්නට මටත් හොර රහසේ සෑම මොහොතෙම මගේ පනගල රැඳේ ඔබ සුරතේ සෑම විපතින් මා මුදන්නට මටත් හොර රහසේ ඔබට බාරයි ස්වාමිනේ ඔබට බාරයි සමිඳුනේ මගේ අතීතය වර්තමානය මගේ අනාගතේ ඔබට බාරයි සමිඳුනේ මගේ අතීතය වර්තමානය මගේ අනාගතේ අතීතය වර්තමානය අනාගතේ ඔබට බාරයි සමිඳුනේ මගේ අතීතය වර්තමානය මගේ අනාගතේ මගේ අනාගතේ මගේ අනාගතේ මගේ අනාගතේ ඔබට බාරයි ජේසුනේ සූති ජේසුනේ ජේසුනේ ජේසු 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 ජේසුනේ ආමෙන් ආමෙන් සාන්ත කුරුසිය අධ්‍යාලමේ අපි සතුරන්ගෙන් අප ගැලවා දේවා අපගේ දෙවි ස්වාමිනේ පිතාගේ පුත්‍රයාගේ ශ්‍රීතු සාන්තුගේ නාමෙන් ආමෙන් ජේසු පිහිටයි ජේසු පිහිටයි සුබ රාත්‍රියක් වේවා සේම වේවා